And now, live at 10. Ayubovan. වෙහෙසකර දවසක අවසානයේදී අද දවසේ සිදුුනේ මොනවද කියලා කෙටියෙන් විමසා බලන්නටයි මේ සූදානම. මේ දවසේ ප්‍රවෘත්ති සාරාංශය ලැවැටේ. ඊසානදික වෙරළින් මෙරටට ඇතුළු වූ බුරවි සුලකුණාටුවේ ප්‍රබලත්වය මේවන විට මෙරටින් පහව ගොස් ඇති බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුව වන විට මන්නාරම් බොක්ක ප්‍රදේශයේ පැවති බුරවි සුලකුණාටුව ඉන්දියාවට ඇතුළු විය හැකි බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළේ. බුරවි සුලිකුණාටුව නිර්තතික බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වුණු මේ බුරවි සුලිකුණාටුව ඒ රාත්‍රියේ කාලයේදී ඊසාන දිග වෙරළේ තිරියායි සහ කුච්චිවේලි කියන ප්‍රදේශ අතරින් ශ්‍රී ලංකාවට ඇතුළු වුණා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ රාත්‍රියේ කාලයේදී මේ බව සඳහන් කළා. කොහොම වුණත් මේ ඇතුළු වුණු බුරවි සුලිකුණාටුව වවුනියාව හරහා ගමන් කරලා අද උදෑසන වන විට මන්නාරම ප්‍රදේශයේ ස්ථානගත වෙලා තිබුණා කියලා තමයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පවතින තොරතුරු සමගින් අනාවරණය කළේ. ඉන් අනතුරුව මේ බුරවි සුලිකුණාටුව උදේ 8:30 10:30 අතර කාලයේ අපේ රටෙන් ඉවතට ඇදී ගිහිලා තියෙනවා. ඉන් අනතුරුව අද උදෑසන කාලයේදී 11:30 පමණ වන විට මේ බුරවි සුලිකුණාටුව මන්නාරම් බොක්ක ප්‍රදේශයේ ස්ථානගත වෙලා තියෙනවා. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බුරවි සුලිකුණාටුව බොහෝ විට අද සවස් කාලයේ වර විට මන්නාරම් බොක්කෙන් ඉවත්ව ඉන්දියාවේ දකුණු වෙරළ තීරයට ගමන් කරනු ඇති බවයි. බුරවි දිවයිනෙන් පහව ගියද එහි බලපෑම තවදුරටත් පැවතිය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඒ අනුව කොළඹ සහ පුත්තලම දක්වාත් කංකසන්තුරේ සහ ත්‍රිකුණාමලය දක්වාත් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වනතුරු තවදුරටත් දීවර සහ නාවික කටයුතු වල නිරත නොවන ලෙස කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල නිරත වීමේදී අවධානයෙන් පසුවන ලෙසත් කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පසරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර දිවයිනට බලපා තිබෙන බුරවි සුලිකුණාටු තත්ත්වයේ හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයටයි. යාපනය දිස්ත්‍රික්කයේ එක් පුද්ගලිකු අතුරුදන් වී තවත් පුද්ගලිකු මියගොස් ඇති අතර පුද්ගලින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් කේ මහේෂන් මහතා පැවසුවේ. යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 8374කට අයත් පුද්ගලින් 28484 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. නිවාස 39ක් මුලමනින්ම විනාශ වී ඇති අතර නිවාස 1913කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. පීඩාවට පත් පවුල් 1025කට අයත් පුද්ගලින් 3508 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 31ක් කරා යොමු කළ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ. මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 575කට අයත් පුද්ගලින් 1815 දෙනෙකු පමණ පීඩාවට පත්ව ඇති අතර නිවසක්ද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. නිවාස 136කට අර්ධ වශයෙන් හානි සිදු ඇති බවයි කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ලේකම් ආර් කේදීෂ්වරන් මහත්මිය පැවසුවේ. මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 536කට අයත් පුද්ගලින් 1581 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා. මේ අතර මුලතිව් නන්දිකඩල් ප්‍රදේශයේ සුළඟට ගසා ගිය දිවිවර යාත්‍රාවක් මුදා ගැනීමට ගිය පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලින් 26 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර රාගම රෝහලෙන් පැන ගිය මහර බන්ධනාගාර රැඳවියා අද උදෑසන අත්අඩංගුවට ගැනුනේ ඔරුගොඩ වත්ත ප්‍රදේශයේදී. महर बंधनागार गैटुमेन तुवाल लबू रेंदवियेकु रागम शिक्षण रोहलेन पलागुस तिबुने ये रात्रि नवेट पमन किसे वेता तद उदासन वन विटहु अत्तडांगोट गेनीमट हेकिवु बवाई बंधनागार कुमसारिस जनरल तुषार उपुलदेनिय महता संधान कले මොහු විශේෂයෙන් කරල්ල වේලාවේදී තුවාල ලැබපු රැඳවියෙක්. ඔහු අද උදෑසන බන්ධනාගාර බුද්ධිංශ විසින් ඔරුගොඩපත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමක් සිදු කරනු ලැබුවා. ඔහු PCR පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර රෝහල වෙත මේ වන විට ඇතුළු කරලා තියෙනවා. මේ අතර මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 26 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. බන්ධනාගාර රෝහලේ සේවය කර වෛද්‍යවරුන් 8 දෙනෙක්, ඒ වගේම පිරිමි හෙද නිලධාරීන් 2 දෙනෙක්, බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙක් සහ මෙම සිද්ධිය වන අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි රැඳවියන් 6 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරනවා. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාරයේ සිරකරුවන් සංවිධානාත්මකව පලා යාමට උත්සාහ කිරීමත් සමග ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙස බලය යෙදවීමට බන්ධනාගාර ආරක්ෂකංශයට සිදු වුණා. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වූ තැන බන්ධනාගාරය පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකක කැඳවීමට පියවර ගැනුනේ තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන්. එදාසේක පමණ කාලයක් දක්වා සිරකරුවන් සහ ආරක්ෂකංශ අතර උත්සන්න වූ ගැටුම හමුවේ රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර බන්ධනාගාර නියාමකවරුන් 2 දෙනෙකු ඇතුළු තවත් රැඳවියන් 106 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර මහර බන්ධනාගාරයේ උද්ගත වූ ගැටුම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ බාර අමාත්‍යවරයා විසින් පත් කළ පංච පුද්ගල කමිටුවේ නියෝජිතයින් අද පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියේ එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායි. හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව සමන්විතයි. එසේම මෙරට මානව හිමිකම් සංවිධානයක නියෝජිතයින් පිරිසක්ද අද මහර බන්ධනාගාරයට මෙලෙස පැමිණියා. जातिक आरक्षा गेन अद पार्लिमेंटे दड़ी अवधान क्यमूना ए आरक्षक अमात्यांश पिलिबंद अयवय कारक सभा विवादेवी मेहदी एलटीटी संविधाने पराजय किरीमट मेरट रणवीरवन गत क्रिया मार्ग गरत विशेष अवधान क्यमूना पनासठवीं सेना के वर्तमान युद्धापति पना पश्चिनी सेना के वर्तमान आरक्ष अनागत गुण वर्तमान हमदापति सेना परांत नलु बट हिंद बट हिंदा नगनीर टाइल परांत कीलोचे पिटिपास कीलोचे अब मून दील हिटी कीलोचे दकुने अपी हिटी परांत वाड़ी नाम गील शैन सिल सेनाके कीलोचि वाल हिटबू प्रस्तवादी हिंदू अन्न पटांगा गंत मम की शैन सिल वहा मलिमकड़ा वर्तमान त्रिविध हमदा शक्ति मत कल तूकन मत तारे युद्ध हमदापति लक्ष देख हमदाकट अन देना अपे हमदावती शक्ति अणु युद्ध हमदापति अनिवार्य तरहत्र जनरल कने अभी दिलक्ष सिविल पुद्गली बेरगत पहर दीमट संबंध युद्ध हमदापति वर्तमान अभी युद्ध इवेला त्रस्तवादी दुस्ता पुनरुत्थापने पनपिटिंग अलगू त्रस्तवादी वेड़वल्ट नवते नयन वग वगबड़ाक रजे वग की मिलती है त्रस्तवादी हितवसवन द्रविड संध्या मंत्रिवर अद त्रस्तवादी समरण समहार द्रविड मंत्रिवर त्रस्तवादी हिस्मति वन प्रकाश निकुस्करण लोकतीन धर्म त्रस्तवादी संविधान अभी विनाश कलाट पास ओं देशपालन हस्ते वन द्रविड संधान अभी तह नमकली नटिन सातम अद मौं मे वगे प्रकाश कारण एक stands up and says that the TNA must be banned. They must be thrown out of this house. Is this what a minister who is in charge of policing says? TNA ka attawashem api ban karanna one kiyanne TNA ke mantriwurun eyage diwuruma gatte prabhakaran issaraha. Etoda gowanagala kiyana game badaduru ammalage bada kapala lamaya eliyata aragena peti gahana kota gajendra ponnambalam koyda hitiye. Obuthuma katha karanne demala diaspora wata obuthumata dollar hambenne hinda. You are saying I am telling lies. I am telling you are telling lies. Why don't you agree to an international investigation? Me katha karanne demala janathawata nemei. Me katha karanne dollar walata. Me gola jeevath wenne mini vikunagena kala. Ponnambala mahatya jaathantare katha karawa wenna puluwa. Habai obuthumala kiyenawa nan TNA sangvidhanaya thahanam karayutu deshapalana pakshayak kiyala ekata viruddhayi. E nisa pahadiliyama TNA sangvidhanaya karu sarath wirasaya आसादिता कोविड-19 वायरस आसादने वो रोगीन 878 दिनेकु ईए मेरठिन हंदुनागत्ता एम संख्याव दक्वेन्ने एक दिनक तुल मेरठिन वार्तावु वेडिम रोगीन संख्याव लेसई ईए वार्तावु रोगीन 878 एन रोगीन 402 दिनेकु हंदुनागत्ते कोलम दिस्त्रिक्केन गंपह दिस्त्रिक्केन रोगीन 188 दिनेकुत कलुतर दिस्त्रिक्केन रोगीन 106 दिनेकुत हंदुनागेन तिबुना मे अतर बंडारगम अटुलगम प्रदेशयेन कोविड-19 आसादित रोगीन 98 दिनेकु ईए दिनेदित हंदुनागेन तिबुना मे वन विट एम प्रदेशयेन वार्तावन समस्त आसादितिन गणन 350 मेत्र अटलुकम प्रदेश हदुनागत आसादिते रोहल करायाम प्रतिक्षेप करमें कलहकारी सहसी नायर ये अपवार्ता कला एम आसादिते अविसिन महाजन सौख्य परीक्षक वरुंट केलगसायति बावटद वार्ता वुना जनता उदाउकान महाजन सौख्य परीक्षक महत्ट केल पहारे रोगी हिमना सिद्धवे अनिवार्य रटे नीति अट विरुद्ध क्रियात्मक अवश्य उपरीम क्रिया मार्ग अदाल बलधारीगम पलिहार मंडल सभापति वरिया संबंधे अदस्य खनगाटू पलकला
ඉදිරියට පවත්වාගෙන යමයි යන්නේ කියලා අපි ගම්වාසීන් විසින් මුතුමාලන් සමාව කියලා නා කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකාරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා මේ අතර කොළඹ ග්‍රෑන්ඩ් පාස් නවගම්පුර ප්‍රදේශයේ ජනතාවට කොළඹ මහනගර සභාවේ මැදිහත් වීමෙන් වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක වූ අතර එහිදී උණුසුම් තත්ත්වයක් හටගත්තා අද බඩු වගයක් ගෙනල්ලා බෙදුවා ඒකට කැමැති කැමැති කට්ටියට එකක් දුන්න එකක දැත්තා පංගුවක් ගෙවල් වලට තුන්ඩුවක් දුන්න මේ තියෙන මේ තුන්ඩුව භාගෙ භාගෙ බෙදා ගන්න කියලා අපි කවුරුත් නැති බැරි මිනිස්සු කොච්චර අපි දුක් විඳනද කියලා මේ අතර පැත්තට කොටු වෙලා බිත්ති අතරට කොටු වෙලා මේ පොඩි ළමයි තියාගෙන කොච්චර අසාධාරණ වෙනවද මාතෘතුමනේ අපස සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු මාසය තුල පැවැත්වීමට සැලසුම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මේ අතර කොමිෂන් සභා හතරක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යොමු කළ නාම ලේඛනයට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා. එම කොමිෂන් සභාවන්නේ රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම, අලසෝ දූෂණ විමර්ශන කොමිසම සහ ජාතික පොලිස් කොමිසමයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිසමේ සභාපතිවරයා ලෙස ජනපති නිර්දේශ කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ජගත් බාලපටපතිගේ මහතායි. මැතිවරණ කොමිසමේ සභාපති ධූරය සඳහා නීතිජ නිමල් පුංචේවා මහතාගේ නමද පාර්ලිමේන්තු සභාව මගින් අනුමත කර ඇති අතර අලසෝ දූෂණ විමර්ශන කොමිසමේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු සභාව අනුමත කර ඇත්තේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවවන සුන්දර මහත්මියයි. පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍ර ප්‍රනන්දු මහතාගේ නමද පාර්ලිමේන්තු සභාව විසින් තහවුරු කර තිබෙනවා. අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී සිදුවන අනතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. අදාළ පුද්ගලයා මෝටර් රථයේ ගැටුණු පසු ඔහුගේ හිස් ආවරණය එම ස්ථානයේ වැටෙන අතර ඒ පිළිබඳව නොදන්නා ඔහු අනතුර සිදුවන ස්ථානයෙන් පිටව යනවා. කෙසේ වෙතත් පසු එම ස්ථානයට පැමිණෙන තවත් යතුරුපැදියක පැමිණි හිස් ආවරණ නොමැති පුද්ගලයෙකු අදාළ හිස් ආවරණය රැගෙන යන අයුරු CCTV කැමරාවක පටිගත වී තිබුණා. නවසීලන්ත පාර්ලිමේන්තුවට තේරිපත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටස් අද පළමු වරට සභාව ඇමතුවා. ඇයගේ මංගල පාර්ලිමේන්තු කතාවට සිංහල හා දෙමළ භාෂාවද යොදා ගැනුණා. 1981 වසරේ ශ්‍රී ලංකාවේ උපත ලද වනුෂි වෝල්ටර්ස් සිය මව්පියන් සමග පස්වෙනි වියේදී නවසීලන්තයේ බලාපිටත්ව ගොස් තිබුණා. මේ වන විට 39 වන වියේ පසුවන වනුෂි වෝල්ටර්ස් පසුගියදා පැවති නවසීලන්ත මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් උනේ ශ්‍රී ලංකාවේ උපත ලබා පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු මන්ත්‍රීවරිය ලෙසයි. ශ්‍රී ලාංකිකත්වයේ විදහා දක්වන ලෙස සාරියකින් සැරසී සිය මංගල කතාව සිදු කළ මන්ත්‍රීවරියට ගැලරියෙන් හිමි වුණේ සුවිශේෂී ප්‍රතිචාරයක්. ආයුබෝවන් සහ වනක්කම් කියමින් සිය කතාව ආරම්භ කළ ඇය පැවසුවේ දැන් තමන් ශ්‍රී ලාංකිකෙක් පමණක් නොවන බවත් නවසීලන්ත වැසියෙක්ද වන බවයි. මැනිද රිමේහල් අනේ වරක්කම් සඳමානදු මානව හිමිකම් සියල්ලන්තම අයිති. Which means in both Tamil and then Sinhala, human rights belong to all. එමෙන්ම තවත් බොහෝ රටවල් වෙනුවෙන් මානව හිමිකම් සුරැකීම සඳහා කටයුතු කළ යුතු බවත් ඇය පැවසුවා. ඒ සමගින් ලයිව් ඇටෙන් අදට අවසන්. තවසලු මොහොතකින් රතුවිල සජීවී දේශපාලන සංවාදයේ සමගින් එකතු වන්නට ආරාධනා කරන ගමන් සමු කරනවා. සුබ රාත්‍රියක්.